cuando mate de sale lastido kir dennon haise kiyana tanakata mama enna mata wage daruwa denawa thomson pin siddha wei den welawa hatarai hariyata mara yana me wenowata mallatta paragawa thiyena mara gayak innone salli taraga Thank you.
හවසට කම්මල්කාරය කියන්නේ. තන පැය දෙකක් තිස්සේ හොයනවා මගේ හයරුත් පාඩු වෙලා සි. යෝ. ඒ මොකටද මට එන්න කිව්වේ? ඒ වාද කම්මල්කාරයා. දැයිය මොකද මේ වෙලා තියෙන්නේ මොකද මේ අලුත් නම කම්මල්කරු මේ සුදායි මොකද මේ අලුත් ජීවිතේ එදා අන්තිමටම අපි දෙන්න පස්සෙන් පොලිසියෙන් පන්නගෙන එනකොට මං ගිහලා නැවතුනේ බීච් එකට. එතනදි තමයි මේ දරුවා මට හම්බ වුනේ. දරුවා කොහේ හරි තැනක දාලා මග ඇරලා යන්න මට උවමනාව තිබ්බත් මගේ හිතේකට ඉර දුන්නේ නැහැ. දරුවව වඩාගත්තු මේ අත් දෙකෙන් හද වෙනකම් මට ආයුධයක් අතට ගන්න බැරි වුණා. දරුවව වඩාගෙන හිටගත්තු කකුල් දෙකෙන් පොලිසියට ආයේ කවදාවත් මගේ පස්සේ පන්නන්න අවස්ථාවක් හදන්නේ නැහැ කියලා මං එදා හිතාගත්තා. මහා අපරාධකාරී තමයි. ඒ වුණත් ඒක හේවණල් ලක්කත් දරුවට වැටෙන්න මං ඉඩ දෙන්නේ නැහැ. දැන් මගේ මුළු ජීවිතේම මේ දරුවා. ඊයේ පාටි එක ඩොල දෙන්නටත් ඉන්න තිබුණා. අයියෝ මොකක් නැත්ද? මෙච්චරලා කරේ ආ දන්නවනේ එක විනාඩියක් හරි පරක්කු වුණත් මගේ ඔළුව අවුලෙනවා කියලා දුව පරක්කුයි තමා හතර වටේටම පාරේ ට්‍රැෆිකුයි මීටිනුයි උද්ඝෝෂණයි මෙයා මෙහෙම හරිගෙන පුදුම අමාරුවකින් මචං වාහනයක් එන්නේ තියා හිතන්නවත් බෑ පාරේ
ඔය බොරු ඔය බොරු කියන්න තාත්තේ ගමේ ශංකරලෙත්ති ඇන්ටිකෙන දැක්කා ඇන්ටි ප්‍රපස්සෙන් ගියා ගිහිල්ල කතා කරන්න තමයි දැක්කේ ඇන්ටි කෙනෙක් වගේ ඇඳගත්තු අංකල් කෙනෙක් කියලා මට හිනා කියන්නේ මට හිනා ගිහිල්ල මගේ පාන කියන්න ආවා මොකද දුක කිව්වේ ආයේ මොකද කතා කියන්න එපා ඈ මගේ මැනික මගේ ආයුෂත් තරම් ජීවත් වෙන්න ඕනේ කියන්න එපා ඈ ඒ වගේ කතා අර ඇවිල්ලෙන්නේ ජයකාන්ත ගැන ලොකු සල්ලිකාරයනේ ඊයේ ලොකු පාටියක් තිබ්බා ළමයා උපන්දිනේ වෙන ඒ ළමයා නැතිලා දැන් අවුරුදු 6-7ක් විතර ඇතිනේ නැතිලා ඔච්චර ලොකු පාටි ගන්නවා නම් හිටියම කොහොම ගන්නේ දැන් ඔය ළමයා කොහේ ඉන්න තාත්තේ දැන් නැති වෙලත් මාස දෙක තුනක් නම් කමක් නැහැ දැන් මැරිලත් ඇති එහෙම කියන්න එපා එයා මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනේ මොකද්ද කිව්වේ ආය කියන්න ඇන්ටි බබා වික්මන්ට හම්බ වෙයි. ඔයාගේ විශ්වාසෙන් මගේ විශ්වාසය තවත් වැඩි වුණා. කවුද ඔයාට ඔච්චර ලස්සන කතා කරන්න ඉගෙනුනේ? තාත්තා. ඔයාගේ අම්මා කොච්චර වාසනාවන්තද? මට අම්මා නැහැ. කවුද කියන්නේ ඔයාට අම්මා නැහැ කියලා? මං ඉන්නවා ඔයාට. ආට පුළුවන් නේද මට අම්මා කියන්න? හා. එක පාරක් කියන්න මට අම්මා කියලා? ස්කූල් පීස් පොඩක් පරක්කු වෙයි. ටීචර් කියන්න ලබන මාසේ වෙලාවට ගෙනත් දෙන්නම් කියලා. හොඳද? තාත්තේ මටියේ අම්මව හම්බුණානේ. අම්මා. ඔයාට කවුරුත් එහෙම අම්මලා නැහැ. ඔයාට ඉන්න අම්මයි තාත්තයි මං විතරයි. මම ඔයා වෙන කාටවත් අයිති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. වගේ ලොකු මිනිස්සුන්ගේ අනුකම්පාව මගේ දරුවට ඕනේ නැහැ. කරුණාකරලා මගේ දරුවගෙන් ඈත් වෙලා ඉන්න. යාට ලඟ වෙන්න උත්සාහ කරන්න එපා. අනේ මොකද්ද මං කරපු වැරද්ද? මං යාට ආදරය කරපු එක විතරයි කරේ. ඔයාට ආදරය කරන්න ඕන මේ රටේ ඕනතර ළමයි ඉන්නවනේ. ඒ කවුරු හරි කෙනෙක් හොයාගන්න. ඊට පස්සේ මගේ දරුවට ලඟ වෙන්න උත්සාහ කළා තිබුණොත් එහෙම මාව නරක මිනිහයි කියලා කියන්න එපා. එච්චරයි. උන්
එක කම්මාකාරය ගෙදරද? ඔව් අංකල්. එයා ඇතුළේ ඉන්නවද? නෑ. ගානකට පස්සේ බුදුබව ලබාගෙන නැවත ආපුවාම යශෝදරා දේවියටයි රාහුල කුමාරයටයි බුදුහාමුදුරන් මුණ ගැහුණා. ඒ වෙලාවේ යශෝදරාව ඇහුවා තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ ස්වාමිපුරුෂයාවෙන් කරන්න, ඒ වගේම තමන්ගේ දරුවගෙන් තමන්ගේ පියාවෙන් කරන්න මොකද්ද තිබ්බයිතේ කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුර මොකද්ද කිව්වේ? ඒ දරුවව වෙන් කරුවේ සිද්ධාර්ථගෙන්. නමුත් අද මේ ඇවිල්ලා ඉන්නේ සත්‍ය සොයාගත් බුදු කෙනෙක්. තමන්ගේ ආත්මය වෙන් වෙලා යෑමෙන් තමන්ගේ ශරීරයෙන් ඇති වැඩක් නෑ. මම හොයාගෙන ආ වෙන කෙනෙක්. හැබැයි මම අද හම්බෙලා යන්නේ තවත් කෙනෙක්. මම මතකද? ආ. මොකද තාම ගෙදර ගියේ නැත්තේ? රමේෂ් ශංකර්ලෙන් පරක්කුල. ආ. යා. මං ඇරලා වන්නද ඔය ගෙදර? මන්ද ගෙදරට මාපෝ කියාගේ තාත්තා මුණ ගස්සන්න නැද්ද මට? එන්න අංක. තාත්තා ගේ ඇතුළේ ඉන්න වැඩි. යා. අංකල් වාඩි වෙන්න. මං තාත්ති වේකන් ඉන්නවා. Thank you.
අයියංකල්. ෆොටෝ එක කවුද ඉන්නේ? ඒ මගේ තාත්තා. නෑ මං අහන්නේ මේ අනිත් පොඩි එකන කවුද කියලා. තාත්තට කතා කරලන්න. කෝ? කෝ ඔයා කිව්ව යාළුවා? ඒකනේ මම මෙතන හිටියෙ. මේ ෆොටෝ එකක් බැලුවා. මෙහෙවිත් මාව හම්බෙන්න. ජයකාන්ත. මහත්තයයි මට එන්න කියලා කිව්වේ. ඉතින් ඇයි මහත්තයා එක මට කියන්නේ? ඒ කුණාටුව නිවන්න පුළුවන් එකම කෙනා ඔයා නිසා. මං කම්මකාරි තමයි මහත්තයා. හැබැයි මහත්තයා කියන හැම දෙයක්ම මට හොඳට තේරෙනවා. මේට අවුරුදු 7කට කලින් මං කුල්ලකාරයෙක් නිසා මගේ දුව නැති වුණා. දුව ඉපදිලා ඉස්සෙල්ලාම ගෙනා මෙන්න මේ ගෙදරට. එයා ඇස්සරි මේ ගෙදර. මගේ වයිෆ් තාමත් හිතාගෙන ඉන්නවා ජීවිතුන් අතර ඉන්නවා කියලා. එනිසා එයාට අයිති හැම දෙයක්ම අපි ආරක්ෂා කරලා තියෙනවා. අපි තාමත් එයාගේ උපන්දිනේ සමරනවා. ඉතින් දැන් ඔය දේවල්යි මට කියන්නේ. කියන්නේ අපේ ගෙදරේ සතුට තියෙන්නේ දැන් ඔයා ළඟ. ඒකවි දන්නවද දරුවා කවුද කියලා? කොහෙන්ද මගේ දරුවව හම්බුනේ? මොකක් පිස්සු හැදිලාද? මොනවද මේ කියවන්නේ? හැමදේම දැනගෙන නිකන් නොදන්නව ගන්නට හැසිරෙන්න එපා. ඔයා දන්නව ඇත්ත මොකද්ද කියලා. ඔනිත කියන්නේ මගේ දුව. මං දැනගෙනත් නොදන්නා වගේ ඉන්නව නෙමෙයි මහත්තයෝ. ඔනිත කියන්නේ මගේ දුව. ඔනිතගේ ෆොටෝ එකක් අද මම ආයෙත් ගෙදර දැක්කා. ඒක හම්බයක් වෙන්න බෑ. ඔනිත තමයි මේ ගෙදර රැජින. එයාගේ අම්මා දන්නවනම් එයා තාම ජීවිතුන් අතර ඉන්නවා කියලා.
ඔයාට ආපහු යගේ ජීවිතේ ලැබේ. අත්තේ මගේ ඕනිතුව දැන් මගෙන් වෙන් කරන්න කාටවත් බෑ. මගේ ජීවිතේ කියලා කියන්නේ මගේ දුව. ඒවා මගෙන් වෙන් කරන්න කාටවත් බෑ. ඕනිත කියන්නේ මගේ ලේ. ලේ මොන ලේ ගැනද මහත්තයා කතා කරන්නේ? මහත්තයාගේ දරුවට අවුරුද්දයි. කියන්නේ කිලෝ 5යි. මගේ දරුවා කිලෝ 30ක් බරයි. මේ දරුවට එදා ඉඳන් කන්න බොන්න දීලා ජීවත් කරුවේ මං. මගේ දුව කියන්නේ දුවන හැම ලේ බින්දුවක්ම මම මහන්සියෙන් උපයපු දේවල්. හොඳයි. මම බලා ගන්නම්කෝ මගේ දුව මගෙන් වෙන් කරන්න දන්නේ කවුද කියලා. දේපල මොනක් ගන්නවා අපේ මට මොකද දරුවා ඕනේ හොඳයි ගොඩක් හොඳයි තාත්තා කෙනෙක් තවත් තාත්තා කෙනෙක් එක්ක ගනුදෙනුවක් කතා කරා හරි මම මේකට කැමතියි මාතේ මේ දීපල සේරම මහත්ය තියාගන්න මම මුළු ජීවිත කාලෙම මහත්යගාව වහලෙක් විදිහට වැඩ කරන්නම්. මට මගේ දරුවා දෙන්න. පුළුවන්ද? මාතර පුළුවන්ද? පුළුවන්ද?
මෙහි තමයි ඔයාගේ අම්මයි තාත්තයි ඉන්නේ. ඔයා 5 දිනලකට යන්න ඕන. ඇයි මම මේ කාළඟටවත් යන්නේ? මගේ තාත්තා ඔයා. නෑ. මන් නෙමෙයි ඔයාගේ තාත්තා. ඔයාගේ අම්මයි තාත්තයි තමයි අර ඉන්නේ. දුවෝ 5 දිනලකට යන්න ඕන. නෑ මම මේ කාළඟටවත් යන්නේ. ඔයා තමයි මගේ තාත්තා. දන්නේ නැහැ. පාතාලෙ එක්කෙනෙට තවත් පාතාලෙ කට්ටියක් වෙඩි තියලලු.